E බෞද්ධ ඉතිහාසය පිළිබඳව සිහිපත් කලාම ඒයට ඉතාම දීර්ග ඉතිහාසයක් දීර්ග සබඳියාවක් බුදු දහම සහ සිංහල ජාතිය ශ්‍රී ලාංකිකේ අතර තිබෙන්නේ. අපි ඒ නිසාම තමයි අප ජන විවහාරයට ආවේ සංකල්පයක් හැටියට ගමයි පංසලයි වැවයි දාගබයි කියන සංකල්පය ගමයි පන්සලයි නිරන්තරයෙන්ම බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයේ. ආධ්‍යාත්මික දියුණ ගුණදහරම දියුණු කිරීමේ කේෙන් දස්කානය හැටියටත්. එවගේම දැවත් දාගැබත් ශ්‍රීලාංකිය සමාජය තුළ ඕවනොවුන්ගේ සස්්‍රීකත්වය සංකේතවත් කිරීමේ මහා සලකුණු හැටියට තමයි වැවයි දාගපයි, නිරන්තරයෙන්ම සලකනු ලැබූ. ලාංකිකයා ලෝකයේ කොහේ ගියත්. ඕනට අපේ පන්සල ගමේ පන්සල, අපේ විහාරස්ථානය අමතක කරන්න පුළුවන් කමක් තිබුන්නේ. ඒ නිසා මේ ඇමරිකාව වැනි භෞතික වසයෙන් අප ප්‍රමාණ දියුණුවක් පවතින්නාව රටකට අපේ ශ්‍රීලාංකියේ සමාජයේ ශ්‍රීලාංකිකයා ආවත් අපිට පන්සලක් අපේ පන්සලක් අවශ්‍ය වුණ මෙබඳු රටකද අපේ පන්සල ගමේ පන්සල සුවිශේෂී වෙනවා ප්‍රධාන කාරණ කහිපයක් නිසා. අධ්‍යාත්මික සංවර්ධනය මානසික සුවතාවය ගෙන දෙන්නවූ මානසික සහනය ගෙන දෙන්නවූ කේන්ද්‍රස්ථානය විහාරස්ථානයඒ වගේ මයි ශ්‍රී ලාංකී අනන්න්‍යතාවේ බෞද්ධ අනන්්‍යතාවයඒවගේම අපේ සංස්කෘතිය දීර්ඝ කාලයක් ආරක්ෂා කළේ සංස්කෘතිය, අනාගත දරුවන්ට දායාද කරන්න වූ කේන්ද්‍රස්ථානය වෙන්නෙත් මේ අපේ පන්සල. ඒ නිසාම තමයි ඇමරිකාව වැනි රටකදි වඋත්. මේ අපේ ශ්‍රී ලාංකිී සමාජය ඇවිල්ල මෙබඳු විහාරස්ථාන ගොඩනැගුණේ. එනිසා ඉතාම කෙටියෙන් සල කළ බැලුවොත් එහෙම මෙබඳු මේ ඇමරිකාවෙහි කැලිපෝනියා ප්‍රාන්තේ ලොස්සන්ජලිස් නගරය ආශත්‍රිතව මෙබඳු ශ්‍රීලාංකීය තේරවාදී බෞද්ධ පන්සල් බිහිවුණේ නිසයි මේ ලොස්සන්ජලිස් බෞද්ධ විහාරය තමයි පුරාතන ඉතිහාසේ පුරාම පලවෙනි ශ්‍රීී තේරවාදී බෞද්ධ විහාරස්ථානය වෙන්නේ. එමනිසාම මෙම විහාරස්ථානය ගොඩනගෙන්න්නට මූලිකවෙච්චි ඉතිහාසය මේ බොහෝ දෙනෙක් දන්නවා කැටියෙෙන් සිහිපත් කළොත් එද්දාස් නමසීය හැත්ත තුනවර්ශයේදී. ඉතාම සුළුපිරිසකගේ සම්බන්ධතාවෙන්, සහභාගිත්වයෙන්, ශ්‍රී ලංකා, ඇමරිකා බුද්ධදම්ම සංගමය කියන නමින් පැවතුනාවූ ආරම්භ කලාවේ බෞද්ධ සමිතියමගින් තමයි. ඒ ප්‍රථම විහාරස්ථානයේ ගොඩ නගන්නට මූලික වුණේ. අද මටහරි සන්තෝස දවසක් මොකොද මං අද මගේ ජීවිතය ආපහු හැරිල බලෙන අවස්ථාව.මම ලංකායින්න කොටක් ගුරු සංගම්වල සාහිත්‍ය සංගම්වල ඒයි වැඩ කරා විශේෂයම සඳාන් කරන්න ටොන්න හෙලාවුල්ල. වල ප්‍රධාන ලේකම් මැටටමං විශාල කට්ටිතුටක් කර ඉති ඔය කටිතු කරගන යන අතරේ අප මඩිය ගරුතර් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් මට පනුද්ඩයක් ලැබුණ ඉන්න කියලා ගිය යන් පස අපේ මහනායක හමුදුරංගෙන් මට අවසර ලැබුණ මිරිකා විල්ලු සැන්ජිලිස් නගරයේ බෞද්ධ විහාරයක් ගොඩිනගන්නන්නේ යන්නවා ඒකට සුදුස්සෑ ටටමන් තෝර ගත්තේ ම්මාරාම නිසා ධම්මාරාමිස්තර එකට යන්න කියල්ල. කියල මග හැව් කැමද මගේ හහිකිවෝ. ති ම මෙ හාටාව ඒ එක දශනමසි අසුවයි. ඇමෙරිකාාව ආවාම ලුස් සංජලිස් නගරේ තිබුුණේ එකම බෞද්ධ විහාාරයායි එක අපේ ආචාර්ය පල්පොල පියනන්ද හාමුදුරුවන්ගේ. ති මටම ස්ථානය භාර වුණා මාරලයි ති මන් තනියම ඒ සේලු කටයුතු හොන්දවෙන් බැනුවන් කරගනගය පසුකාලය වෙනකොට ඒ හොලියුට් නගර අපේ වි්‍යරස්ථානත බිච තැන අපට ඉඩකඩ මධදියවඋුණ අපට වන තැනකට එන්නන්න ඒ ප්‍රතිඵලයක් හඇට්ටදම අපි පැසඩීනා නගරයේ මේ වී අරස්ථානයට ආවි. බද්ධ හාරස්ථානයක් කියලා කියන්නේ බෞද්ධයන්ගේ පූජනයම ස්ථානය ඉතින් ඒ ස්ථානය අංග සම්පූර්ණත්තයට පත්වන්නේ විශෂය විහාරස්ථානය තුළ අවශ්‍ය කරන මූලික විහාරාංග පොලින් සම්පූර්ණත්තයට පත්ව ව නෝතින් ඉතින් මෙහිදී විශේෂයෙන්ම වැදගත් කොට සලකන විහාරංග කිහිපයක් තිබෙනවා එ තමයි සම්බුද්ධ මන්දිරයඒවගේම බෝධි රාජාණන් වහන්සේ ඒවගේම ශෛත්‍ය රාජණන් වහන්සේ එ අතරින් මහිතන්නේ ලොස් සැන්ජලිස් බෞද්ධ මහාවිහාරය පිළිබඳ සලකනකට මුලින් සඳහන් කරපු බොහෝ විහාරාංගයන්ගෙන් සම්පූර්ණත්තයට පත්වවෙච්ච ප්‍රදේශයේ හැම දෙනාගේම ප්‍රසාදය දිනාගත්ත බොහෝ දෙනෙකුට වැඩ කටයුතු සැසෙන ්‍රමු පෙළේ හාරස්ථානයක් බාට පත්වෙලා තිබෙනවා එ නමුත් මෙහිදී දැනට අඩුවක් පවතින්නේ හැම දෙනට ම අඩුවක් වශයෙන් දැනෙන්නේ මේ විහාරස්ථානයට අවශ්‍ය කරන චෛත්‍යරාජාණන් වහන්සේ නමක් නොමැති නිසා ඉති මේ පිළිබඳව අදහස මූලික වශයෙන්ම අපේ දම පීති හාමුදුරන් වහන්සේග. මතු වෙලා ඇවිල්ලා දැන්හැම දෙනා අතරම ලොකු අන්දුවක් ඇතිවෙලා තිබෙනවා චෛති රාජාණන් වහන්සේ නමක් මේ විහාරස්ථානයට කෙසේ හෙෝ ගොඩ නගන්නට ඕන කියලා. අපි මේ වැඩන්න ලොස් සැන්ජලිස් බෞද්ධම හා විහාරයේ ඉතා මනරි බෝධි දුරුම රාජාණන් වහන්සේ අභියස විහාරස්ථානය ඉදිකිරීමට යෝජිත තිබෙන ප්‍රධාන පෙළේ විහාරාංගය වන චෛතිරාජණන් වහන්සේ ඉදිකිකරීමට යෝජිත වෙලා තිබෙන්නේ මේ බෝදුරාජාණන් වහන්සේට පිටි පසින් ඇති බිම් කඩෙහි. ඉදිකිරීමට බලාපොත්තුවන චෛතරාජණන් වහන්සේගේ ආකෘතිය විශේෂ ආකෘතියක් බට පත්වෙනවා හේතුව. එහි ධාතුගර්භය විවෘරත ධාතුගර්භයක් හැටියට තබලා ඒ මධ්‍යෙහි. ධාතුකරණ්ඩුව තැම් පත්කිරීම සිද්ධ වෙනවා. ඉතින් එ ආකාරයේ විවෘත ධාතුගර්භයක් සහිත දාගැබ් දක්තන්ට ලැබෙනවා. විශේෂෙන්ම කළුතර බෝදුරජාණන් වහන්සේ පිහිටා තිබ එභූමියයේ වැඩ සිටි චෛතරාජණන් වහන්සේ ඒ චෛතරාජාණන් වහන්සේගේ විවරෘත ධාතුගර්භයක් සහිත චෛත්‍යයක්. ඒ මධ්‍යයට පිවිස වදනා කිරීමට පුළුවන්කමති බෙනවා.